දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අග රැක්ෂමතාවය ගැන රටට ඇත්තකෙන ටෙලිවිශන් ටෙලිවැකය තැන් අද ලියන්නේ එකසි අසූ වන ටෙලිවැැකිය. අද ටෙලිවැකිය මේ පාටි ටයිම්ස් ටෙලිවැකයක්ක් එක ඇැනි උත්සව පිය සම්භාෂන ටෙලිවැැකියයක් හොඳේ? රටේ ජනතාව දහදුක් විඳෙන විට රට කරවන උඳලගේ සතුට දරි ගලායන ආකාරය පිළිබඳව ඇසෙන කතා ගැන තමයි අද ටෙලිවැැකිය සාමාන්නේෙන් අපේ ගම්ம்பල සිරිත තමයි අහල පහළ අවමගුලකේ කැනේ මළගයක් එහෙම තියෙනවනං අඩුමගානේ රඩියෝව TVී එකවත් සදදට දා න්නේෙනෑ නේද ළඟපාත ගෙදරක කෙනෙකු මියගියොත් අපේ ගෙදරක ඊට පෙර සැලසුම් කළ උත්සවයක් වුණත් අපි බොහ වෙලාවට අවලංගු කරලදානවනේ නේද. ඒ තමයි ර අපේ තිබුණු සදාචාර සම්පන්න ගත් යනේද. අපි එහෙම මිනිස්සු. අපට එහෙම සංස්කෘතියක් තියෙනවා අනේද. දැන් අද රටම මළගෙදරක් වගේ. රටේ ජනතාවගෙන් ලක්ෂ හැටකට විතර සහනාධාර් අවශ්‍යවෙලා. දරුවෝ ලක්ෂ දහාටක් විස්සක් පිතර ආහාර නැතිකමින් දුක්විඳෙනවා. සමහර තාත්த்துලටாத රැකියාව නැතිවෙලා அහස උසට ඉහලயானන බහන්ண்டමිල ජනතාව නොමරා மරණවා. එක් වේලක් කෑවොත් අනි තුවේල කන්නේෙක් කොහොමද කියලා හඩාව වැටෙන මිනිස්සු ඉන්න රටක්ං වැ්ටුප අරගෙන බස්වලටයි බෝඩිම් වලටයි ගේෙව්හම ප්ලේන්ටියක් පොන්න බැරි තර්මටම අසරණ වෙච්චි මිනිස්සු ඉන්න රටක් කනකර විතරක්ං උගස් කරලා දරුවන්ට කන්නදීලා තියෙන සංඛ්‍යාව ඇහුවාම මොන තරම් අසරණ රටක්ද කියලා හිතෙනවා. ගෙවුණු මාස දහය ඇතුළත ලක්ෂ හතලිස් තුනකට වැඩි පිරිසක් හම කණකර උගස්ර තියවා මොකද උගස් කරලා තියෙනන කෑම බීම අරගන්න හෙම උගස් කරලා ඇති ප්‍රමාණය කෝටි දහනම දහක් ඔවු රුපියල් කෝටි දහනව දහක් අුෂද නැතුව රෝගින් අසරණ වෙලා මෙසියල්ල අතර රටම හඩා වැටන කඳුළු සල්න්න යුගිය කනෙමී අපි ඉන්නන්නේ නේද අපට මේ කල ගේ අත්වැරදිීමකින් එහෙමත් නැත්තම් මේ සවභාවික හේතුවක් නිසා නෙවෙයිනේ අපට මෙහෙම වුණේ මේ රට පාලනය කළ සහ අදත් මේ රට පාලනය කරන දේශපා ලක්ින් සහ උන්දලත් එක්ක තකට තක හොරකමේ යන නිලදහරි නිසයි. ඕහ, එදගොල්ලම නිසයි. අදූර දර්ශී තීන්දු නිසයි අකාරයක්ෂම දූෂිත හොර පාලනය නිසයි ඒකයි මේ සුන්දර රට කන්ඳුළු හලන්නේ ඒත් බලන්නකෝ රට හූරක් හෑ මේ දේශපාලන නඩේ අදත් බාල් නටනවාන්නේ නේද ලෝකෙ වටෙන් හිංගාකනවා. එහෙම හිංඟාක්කකා රටේ ධනේ සම්පත් විකුණනවා ඒත් මේ උන්දල පාටිධනවා උන්ඳල්ලට රටම දැන්නිකං අර පාටි ටයිම්ස් කාල්ලයක් වොගේ නේද. පස්සුගිය දින කීපයතුළ විතරක් පාටි තුනක් ගැන උත්සව ප්‍රිය සම්භාෂන හොඳේ ඕ එහෙම තුනක් ගැනවාර්තාාවෙනවා. එකක් තිබ්බේ කොළඹ සුපිරි හෝටලේක ටිකට්වල්ට තිබ්බකි ලතමයි කියන්නේ. ිකට් එක රුපියල් අට දහක්ළු හොදේ නමුත් මෙහි පාටියයට ගියාය දන්නවා රුපියල් අට දහකින් එහෙම කන්ට බොන්ට බෑ කියලා है දැන් කියයි ඉතිං ඒවා අපේ සල්ලිනි අපි හම්බ කරුපනේ ඇ මොක්ද ඔහෙට තියෙන ප්‍රශ්නය කියලනේද ඉළඟටයි අපේ සල්ලිවලින් පාටියත් දාන්නත් මේ ඔහේ ලගෙන් රට වැසියන්ගෙන් ආ අපි අවසරගන්න ඕනද කියලනේද ට අපිඋත්තර දෙන්නන් තවටියයකින් තවපාටියයක්ක් තිබුණනඒ තිබුණ අරලියග හමන්දිරි. ඒකනම් ඔය මදවිත තිබල නෑ හොඳේ එනිසාම මේ එලියෙන්ගනල්ල අයින්වෙලට වෙලා මුළුවල තියයාගෙන තමයි සහර මැති ඇමිතලලා ශෝටකක් දාගෙනතියෙන්නේ. දැන් අනිත් පාටිය තිබුණන ටස් එ් එක. ඒකට නවං ඉතින් මැති ඇමතිලගේ නෝනල තාවලු.උම් හොඳට කන්ට බොන්ට තිබුණන හුගා ගනං මදවිත එහෙමතමයි තිබිලතිනු. ඇත්තමකිවෝ ඉතින් හොන්දට බීල කාල නටල තියනවා කට්ියනේද? ඇති ආය හයිවා පේසල්ලිනි අපේ සැල්වලින් පාටිදාන්නත් අපි රටේ ජනතාවගගේ අසරගන්න නොන්ද මාධ්‍යයෙන් අවසරගන්න නොනෙද ඔහලා කෞද කියනේද. එනම් අපි මේයහන ප්‍රශ්ටකරත් තුත්තර දෙන්නකොහොදේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් සාගිනිි ඉන්න වෙලාවක. දරුවන් මන්ද පෝෂණයට ගොදුරුවමින් ඉන්න වෙලාවක. ජනවාරයේ දරුවන් පාසල්්‍යවන්නේ කොහොමද කියලා අම්මල තාත්තල හඬඩා වැටන වෙලාවක. ? එමල ඉතිං මේ තමුන්නාාන්සලගේ ශ්‍රමෙන්ම ඔුනේ තමුන්නාාන්සලගේ ධනයෙන්ම වනත් මිහිම පාතිිධානක හිතක් පපුක් කඇතියට කරන්ට ටිකක් අමාරුවයි නේද හෑ මොකද තමුන් නාන්සල කැපෙලා ඉන්නෙම ජනතාවෙනුවෙන් ය පුොච්චේ නේද. මොකද තමුල්ල දේශපාල වේදිකාාවක කට්ට ඇරියෝත් කියන්නෙම දුක්විඳන ජනතාවගේ දුක අපි නැතිකරනවා කියලන්නේේ නේද.ඉතිං මේ වෙලාවේ ඔය මැති ඇමතිල ලෙස තමුල්ලට මෙහෙම නටල්ලා කාල බීල සතුටු වෙන්න සදාචා. යියක් මොකද මේ රට්ට හිංගමනට ඇදල දැමේ තමුල්ලානිසයි හොඳේ ඉළඟට වැදගත්ම ප්‍රශ්නය දැන් තමුල්ලා දේශපාලනයට එනකොට එදා තිබුණු වත්කම එකනර ආපු දව දේශපාලනයට එන දවසේ තිබුණු වත්කම අද තමුල්ල සතු ධනයයි ඔය දෙකම අපට කියන්නකෝ ඔය දෙසය විසි පහ අතර ඉන්න අය මෙන්න මේ ප්‍රශ්යට උත්තර දෙන්න තමුල්ලා දේශපාලනයට ආවේ හොරා කන්න දෂණයෙන් හරිහම්බ කරගන්න නෙවේ නම් ප්‍රශ්ට උත්තරද මො. da danno alla තමුල්ල තමුල්ලගේ අම්ම අපපගෙන් හෝ ඒමත් නැත්තම් මහන්සයෙන් හම්බ කළ ධනේ මොන තරම් මේ රටේදුක්විදිින මිනිස්සු වෙනුවෙන් වැෑ කරලාතිී නොද කියලා පුළුවන් නම් පෙන්න්නන්න පුළුවන් නම් කියන්න ගනං හිලාව ඇතුව මම දේශපාලනයට එනකොට මගේ ඉඩකඩම් එක් වටිනාකම කෝටි පහයි මෙ උදාහර නෑැකෑ. දැන් මගේ අතේ ඉතිරි වෙලාතිහිනේ ලක්ෂ විසිි පහක්තිහයක්විතරයක්පොච්චියේ මොකද මම මට උරුමයෙන්ම ලැබුණු ධනයත් වියදම් කළේ ගම හදන්න. ගමේ දුප්පත් දරුවන්ට උගන්නන්න. මම මගේ වත්කම් විකුණ විකුණ ඒ ධන්නේේ රය කලේ මේ සමාජය ගොඩ නගන්න අද මගේ අතේ පිච්චියක් නෑ. එහෙම දේශපාල්ලක්යක්කින්වන ටෙලිවැ කියටම නේද තම වත්කම් එක්ක කියන්නට හොඳේ. අපි ඔබේ නම ඔබ හරි හොඳ අපූරු දේශපාල්ලක්නෙක් කෙලා රටටම කියන්නම් එෙම නැත්තං අපට කියන්නට ඇත්තේ. ඔහේලා බාල් නටන්නේ රස මුසු බුදුින්නේ. ඔය සැපගන්නේ අපේ උරාබී පුලේවලින් කියලයි. ඔවු! රටම උලාකාලා ඔහේලා අදත් සැපවිඳෙනවා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. කරන කලට පවුමිහිරියමිසේ ඔවිඳින්න කල්ලට දුක්වැඩිවෙයි ගිනිසේ කියලයි ටෙලිවවැැකිය නිමා කරන්නේ.